Sri Lanka's most powerful news brand. Navampura Pasala Svaka Poho Dine Adai Shasanika Vashwen Suvisheshi Siduim Rasakata Himikam Kiena Navampura Pasala Svaka Pohoya Merita Boudain Sedahesitin Samaranava. බුදුරජාණන් වහන්සේ සැරියුත් මුගලන් මහරහතන් වහන්සේට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමුවේ අද වැනි නවම් පුරපසළසක පොහෝ දිනකයි. එහිදී සැරියුත් මහරහතන් වහන්සේට ප්‍රඥාවන්තයින් අතර අග්‍රස්ථානයත් මුගලන් මහරහතන් වහන්සේට ඉර්ධිමතුන් අතර අග්‍රස්ථානයත් පිරිනැමීම සිදු බව බෞද්ධ ඉතිහාසයේ සඳහන්. සම්බුද්ධ ශාසනයේ ප්‍රථම මහා සංඝ සම්මේලනයේද අදවන් පොහොය දිනකදී පවත්වා තිබෙනවා. බුදුරජාණන් වහන්සේ නවම් පුරපසළසක පොහෝ දිනකදී ඕවාද ප්‍රාතිමෝක්ෂ දේශනාව හෙවත් උපසම්පදා භික්ෂූන් වහන්සේට විනය නීති රීති දේශනා කිරීමද අදවන් පොහොය දිනකදී සිදු බව බෞද්ධ ඉතිහාසයේ සඳහන්. එමෙන්ම උන්වහන්සේගේ 45 වසරක ශාසනික සේවය අවසන් කරමින් පරිනිර්වාණයට තෙමසකට පෙර විශාලා මහනුවර චාපාල චේතියේදී ආයු සංස්කාරය අත්හැරීම සිදු ඇත්තේද අදවන් නවම් පුර පොහෝ දිනකයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඉච්ඡා භංගතේ බලාපොරොත්තු කඩවීම ස්වාභාවික දෙයක්. පුජ්ජලයාගේ ශක්තිය අනුව තමයි සිදු වෙන්නේ. ඒ බලාපොරොත්තු පාලනය කරගන්නට ඕන. බලාපොරොත්තු කඩ වුණත් අපිට අවශ්‍ය දේ අවශ්‍ය වන විදියටම නොලැබුණත් දරා ගැනීමේ ශක්තියක් තියෙනට මේ ලෝකේ ජීවත් වෙන මාරු වර්ගය අතර බෞද්ධයන්ට තිබෙන දරා ගැනීමේ ශක්තිය දැඩි ලෙස තියෙනවා. බුදුරජාණන් වහන්සේ හැම වෙලේම අපිට පැහැදිලි කළ දෙන්නේ සබ්බං අනිච්චං. ඕනම දෙයකට ඔරොත්තු දීමේ ශක්තිය ඇති කරගත යුතුයි. ඇසුරු කළ යුතු මිනිස්සු ඉන්නවා. ඇසුරු කළ යුතුම මිනිස්සු ඉන්නවා. ඇසුරු නොකළ යුතු මිනිස්සු ඉන්නවා. මේක තේරුම් නොගත්තම අර පෞරුෂය ගොඩනගා ගැනීමට අපිට අපහසු වෙනවා. සදහැවතුනි, ඔබ හැම දිනටම තෙරුවන් සරණින්. සීල යහපත සැලසේවා. මාර්ගඵල අවබෝධයේ පිණිසම හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරනවා.